හැලෝ හැමෝටම සුබ දවසක්. මං නම සපුමල්. හැමෝම දන්නවා ඉතින් මං හදන්න යන්නේ චීස් නැතුව පීසා එකක්. මොකද මම මේකේ චීස් වෙනුවට ආදේශකයක් යොදා ගන්නවා. ඒක තමයි වයිට් සෝස්. ඒ වගේම මං ඔයාලට කියලා දෙනවා පීසා සෝස් එක හදන්නේ කොහොමද? ඩෝ එක හදන්නේ කොහොමද? මේ හැම දෙයක්ම. ඉතින් ඔයාලට චීස් තියෙනවා නම් චීස් මේකට යොදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ විදියට හදලා බලන්න. මොකද මම මේක ගොඩක් හරක් හදලා කීප වතාවක් මම මේක හදලා තිනවා. ඇත්තට මේක රසයි. ඒ වගේම තව දෙයක්. ඊස්ට් එක අතන අපි කොහොමද මේ ඊස්ට් එක ඇක්ටිව්ද කියලා බලන්නේ. මොකද ඒක හරියම වැදගත්. මොකද අපිට කෑම එක හැදුවට පස්සේ මොකද ඊස්ට් එක ඇක්ටිව් නැත්නම් ඊස්ට් එක මැරිලා නම් අපිට හදපු කෑම එකෙන් ඇත්තටම වැඩක් නැහැ. ඒක අයින් කරන්න වෙනවා. මොකද මට වුණ සිද්ධියක් ගොඩ කාලයකට කලින් මම කෑමක් හැදුවා. ඒ කෑම එක හදලා මම හදලා ඉවර වුණාට පස්සේ කණ්ඩයද්දි හයියයි. හරිම හයියයි. පස්සේ මම හොයලා බලද්දි මට හොයාගන්න හම්බුණා ඊස්ට් එක ඇක්ටිව් නැහැ. ඊස්ට් එක මැරිලා කියලා. एक हिंदा मंगवाला कीला दिन को ईस्ट ऐक्टिव कीला बल मेक वाला अवश्य सीनी सह ईस्ट सह ला उन्वतुर अतर मेक गोड प्रश्न उन्वतुर हेमुनोत्थेम ईस्ट मेरे नो एक मेक गोड सीतल गोड प्रश्न आगे गाती ला उन्वतुर गोमोट मेकट सीन स्वल मे वगे इन पास ईस्ट एक मेद मुदर कवल कर मेकट वोम वोट दाला कवलांकर गान हंदर सीनी दिये वेनकां कवलांकर गान මේක මේ ආකාරයට හොඳින් කවලම් කරගත් පසු මේ වහලා විනාඩි 5ත් 10ත් අතර කාලයක් තියන්න. අපි බලමු විනාඩි 5ත් 10ත් අතර කාලයක් තියලා කොහොමද මගේ ඉස්ට් එක වැඩද මගේ ඉස්ට් එක ඇක්ටිව්ද කියලා බලමු. ඔන්න දැන් විනාඩි 10 හරි බලමු මගේ ඉස්ට් එක ඇක්ටිව් වෙලාද කියලා. හරි මෙන්න මේ විදිහට තියෙන්න ඕනේ ඇක්ටිව් වෙලා නම්. ඔයාලත් අනිවාර්යෙන් කෑම එකක් හදන්න කලින් මම මේ කිව්ව විදිහට චෙක් කරලා බලන්න. मुखद अभी कैम के हेदवाट पास अभी खंड बेरना विसीक्न एतना कैम विसीक अपराधयाक अभी वाल डो एगर मना अवश्य पीटिक देकाई ओलीव ऑइल मेसाइंती एक्काई वाला ओलीव ऑइल नेता वेजिटेबल ऑइल गण तब मेक अवश्य आई सीनी हेदी देका तब ईस हेदी एक्का लूनू हेदी एक्का वोम वोट कप हतरी तुना अनिदे उन्वतर गीस्ट गेम ला उन्वतर गरी अभी दोईक हदने डोईक सदी मेदी मुलिम मेट सीनी सह वतर इकर गु हे कवलंकर ग वाल बल बोलवाईमेट सीनी दी के सीनी दापुआम पीस रोटे हम क्रास गति अक्वागेम हम कल एक्ना दें कवलांकर पशु नीला ईस्ट दाला कवलांकर मुद्दे मिश्रेन कवलांकर हरिद मीसदागन कवलांकर मेकट ऑलिव ऑइल सह लून इकत कवलांकर
ඉන්පසු මම මේට ෆාම් පිටියක් කරගන්නවා. ෆාම් පිටිය එක් කරගෙන ඉස්සලාම් පොඩක් කවලම් කරගන්න. කවලම් කරගෙන අනිවාර්යෙන් මේක විනාඩි 8ක් 9ක් කාලයක් අනිවාර්යෙන්ම අනා ගන්න ඕනේ. හොඳට සොෆ්ට් වෙනකන්. මොකද අපි මේකට බාගෙට අනව්වොත් වෙන්නේ පිපෙන gati අඩු වෙනවා. ඒ වගේම පීසා එක හැදුවම හයිය gatiක් එනවා. ඒක නම් අනිවාර්යෙන් විනාඩි 8ක් 9ක් කාලයක් අතර සොෆ්ට් වෙනකන් හොඳට අනා ගන්න මේ. මම මේක ස්ටොප් වොච් එකක් තියලා තමයි අනන්නේ. තව ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන්. මේක මේ උදේ වගේ ගන්න ඕනි නම් රෑ අනලා තියන්න පුළුවන්ද කියලා. අනිවාර්යෙන්ම ඔයාලට පුළුවන් අනල සීතකරණයක දාලා තියලා උදේට ගන්න. අනිත් දේ ඔයාලට ගොඩක් කාලයක් තියාගන්න අවශ්‍ය නම් මේ පීසා රොටිය හදලා පීසා කරන්න. එතකොට ඔයා දැන් මේ පීසා අපි හදන්න ගන්නවා කියමුකෝ. හදන්න ගද්දි පීසා රොටිය එළියට දාපු ගමන් සීතලේ නම් හදන්න යන්න එපා. පොඩක් අයිස් යන්න තියලා හදන්න ගන්න. අනිත් දේ දැන් ගොඩක් ගෙවල් වල මයික්‍රෝ තියෙනවා. අයිස් යන්න පීසා රොටිය ගත්ත ගමන් මයික්‍රෝ එකට දාන්න එපා. එහෙම වුණොත් අනිවාර්යෙන් මේ පීසා රොටිය හැකිලෙනවා. ඒකෙ හින්දා පීසා රොටිය අයිස් යන්න තියලා තප්පර 30ක් වගේ මයික්‍රෝ එකට දාලා ගන්න. ඔන්න දැන් ඩෝ එක අනලා ඉවරයි. මම මේක ඇනුවට පස්සේ මේක අත් දෙකේ ඔයිල් ටිකක් ගාගෙන මේ වටේ පොඩ්ඩක් ගා ගන්නවා. ගාගෙන තමයි මම මේක පිපෙන්න තියන්නේ. මේක පිපෙන්න සාමාන්‍යයෙන් පැයක් පැය එකහමාරක් පැය දෙකක් වගේ කාලයක් යන්න පුළුවන්. ඒක ක්ලයිමේට් එක අනුව වෙනස් වෙනවා. මොකද අද අපිට තියෙන්නේ පොඩක් සීත කාල ගුණයක්. ඒකින් නම් පොඩ්ඩක් මේක පොඩි වෙලාවක් යන්න පුළුවන් පිපෙන්න. දැන් මේක පිපෙනකම් මේක අනිවාර්යෙන් රෙද්දකින් වහලා පිපෙන්න තියන්න. මේක අපි පිපෙනකම් අපි අනිත් ටික හදමු. හරි, දැන් ඩෝ එක පිපෙනකම් අපි මුලින්ම වයිට් සෝස් එක හදන්න ගමු. මේ වයිට් සෝස් එක තමයි මම චීස් වෙනුවට ගන්නේ. ඔයාලගම චීස් තියෙනවා නම් වයිට් සෝස් එක හදන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලට චීස් එකතු කරගන්න පුළුවන්. හැබැයි මේ වයිට් සෝස් එක හදන්නේදී බලන්න. මොකද මේ වයිට් සෝස් එක අපිට විවිධ පැස්තා වර්ගවලට හදද්දි ගන්න පුළුවන්. එහෙම නැත්නම් සෝසස් වර්ගවලට ගන්න පුළුවන්. අපි බලමු දැන් මේකට මොනවද අවශ්‍ය වෙන්නේ කියලා වයිට් සෝස් හැදීමට. මේකට මම ෆාම් පිටි ග්‍රෑම් 10ක් අරන් තියෙනවා. බටර් ග්‍රෑම් 10ක්. ප්‍රෙස් මිල්ක් මිලිලීටර් 250ක්. वाल प्रेस मिल्क नैती ना मिल्क पउडर दिए कल ब्लेम कर लगा तो मम मेट रसायन लून एक कर हर अभी दिन सोस खादा ने हम හරි ඊළඟට අපි මේක ෆාම් පිටි දාලා මිශ්‍ර කරගමු. වයිට් සෝස් එක හදද්දී රෙසිපි එක අනුව නම් අපි ෆාම් පිටි සහ බට එක සමානව තමයි ගන්න ඕන. හරි දැන් මේක හරි ඊළඟට මම මේක ප්‍රෙස් මිල්ක් එකතු කර ගන්නවා. අනිවාර්යෙන් ප්‍රෙස් මිල්ක් එකතු කරලා ඉක්මනින් මේක කවලම් කර ගන්න. මොකද නැත්තම් මේක මේ කැට වෙන්න වගේ බලනවා. හරි දැන් අපි වයිට් සෝස් එක හරි මම දැන් මේ රසානෝ ලුණු එකතු කර ගන්නවා. මේක නිවෙන්න නිවෙන්න ටිකක් සෙට් වෙන්න බලනවා. ගොඩක් සෙට් වෙලා වගේ තිබුණොත් එහෙම තව ටිකක් ප්‍රෙස් මිල්ක් දාලා මේ මිශ්‍ර කර ගන්න. හරි අපිට ඊළඟට තියෙන පීසා සෝස් එක හැදීමටයි බලමු පීසා සෝස් එකට මොනවද අවශ්‍ය වන්නේ කියලා. සුදු ලුණු බිකක්, ලුණු කැබැල්ලක්, රසානුව කෑලි මිරිස්,
ඔලිව් ඔයිල් ටොමැටෝ පේස්ට් ටොමැටෝ පේස්ට් නැත්තම් තක්කාලි ගෙඩියක් තම්බලා අරගෙන බ්ලෙන්ඩ් කරලා ගන්න වතුර ස්වල්පයක් රසාණුව ලුණු තම්බාගත් තක්කාලි ගෙඩියක් අපි දැන් මේ සියල්ලම බ්ලෙන්ඩ් මේ චොප් කරගන්න අවශ්‍යයි හොඳට චොප් කරගන්න ඊළඟට මේකේ පොත්ත සුද්ධ කරලා අපි චොප් කර ගන්න ඕනේ. හරි, අපි දැන් සෝස් එක හදන්න යමු. හරි අපි දැන් පීසා සෝස් එක හදන්න ගමු. ඉස්සෙල්ලාම අපි මෙහෙට ඔයිල් එකතු කරගමු. ඊළඟට අපි මෙහෙට චොප් කරගත් දුණු සහ සුදු ලුණු එකතු කරගන්නවා. එකතු කරගෙන මද වෙලා කුක් කරගන්න. ඊළඟට මම මේකට චොප් කරගත් තක්කාලි ටික උස්සලා ගන්නවා. ඉන්පසු වතුර ස්වල්පයක්. ටොමැටෝ පේස්ට් ඔබට අවශ්‍ය රසායනික කැලි මිරිස් තහ ලුණු හරි දැන් මේ මද වෙලා කුක් වෙන දෙන්න. හරි අපි පීට්ස් සෝස් එක දැන් හරි. ඔයාලට තව ටිකක් සැර අවශ්‍ය නම් මිරිස් කුරු සුවල්පෙන් මම එකතු කරගන්න පුළුවන්. හරි දැන් ඊළඟට අපිට තියෙන්නේ පීසා එකේ ටොපින් එක රෙඩි කර ගැනීමටයි. මම අද හදන්නේ වෙජිටබල් ටොපින් එකක්. ඔයාලට අවශ්‍ය නම් චිකන් කුක් කරලා ගන්න පුළුවන්, සොසේජස් ගන්න පුළුවන්. ब्लैक ऑलिव यूज करना पुलां वाला कैमरती वाला किधर तीन दे वाला नो टोपिन ने खादा करना मम्मी तक्काली माल मेरी स्लीक सा अम्मी माय पीस ऐकड़ एकुतु कराने मम्मी कैरेट सा ब्रिंजोल टिका कुक कर लता माय पीस ऐकड़ एकुतु कराने मैं अवस्था ये थी मंग अवन ने का ऑन करा करना सेल्सियस सांस का देसी ये था अनिवार्य मिनारी पहाड़ वक विस्सक अवन ने का प्रीहीट करा करना होनी मैं अवस्था ये अपे डो एक पिपिला तीन ने अपे इलांगा था पीस रोटी हादने हम
හරි අපේ ඩෝ එක දැන් හරි මම මේක ටයිල් එකට දාගත්තේ පාම් පිටි ටිකක් කියලා තමයි දාගත්තේ මට අද මේක පැයකමහරක් පිපෙන්න ගියා අනිද්දේ රෝලින් පින් එකෙන් ගොඩක් මේක එහාට මෙහාට දිග යර ගන්න හදන්න එපා එතකොට තමයි මේක ගොඩක් ඇකිලෙන්න වගේ බලනවා ඒකෙන් දැන් දෙපාරක් තුන් පාරක් වගේ හැකික්මනින් පුළුවන් විතර ඔයාලා මේක රෝලින් පින් එකෙන් දිග යර ගන්න ඔන්නක පිස රොටිය දැන් හරි මේ අවස්ථාවේදී මම ගෑරෝපිකින් පොඩක් හිල් තියා ගන්න මේ ආකාරයට ඉන්පසු මම මේ උඩින් ටිකක් ඔයිල් ටිකක් ගා ගන්න इन पशु मन टोपिन ने क्या करना अब बगावत ही है ना टोपिन ने कबतियाँ ना चिकन करना ना अनिवार्य कुक कर लगाना හරිද 30ක හරි මම දැන් මේක විනාඩි 13ක් 20ක් කාලයක් අතර බේක් කර ගන්නවා ඒත් මම බේක් කරගන්නේ සෙල්සියස් එක 200 තමයි මේකේ මට වයිට් සෝස් එක දාන්න අමතක වුණා අනිවාර්යෙන් අන්තිම අවස්ථාවේදී වයිට් සෝස් එක් කරන්න මේ ආකාරයට වයිට් සෝස් එක දාන්න චීස් වෙනුවට ඔන්න යාළුවනේ පීසා එක දැන් හරි වීගන එන්නේ මං තා විනාඩි කිහිපයක් මේක බේක් කරන්න දාන මොකද තව පොඩ්ඩක් පාට මදි තව පොඩ්ඩක් පාට කරලා ගමු අපි ඔන්න අපේ පීසා එක දැන් හරි ඔයාලත් අනිවාර්යෙන් මේක හදලා රස බලලා කමෙන්ට් එකක් දාන්න ලයික් කරන්න ෂෙයා කරන්න තව මොන හරි ඔයාලට පීසා පිළිබඳ ගැටලු තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න මම ඒවට අනිවාර්යෙන් උත්තර දෙන්න උත්සාහ කරන්න එහෙනම් මාගේ වීඩියෝ එක බලවට බොහොම ස්තුතියි।